මොකද අදමා මේ කතාව කරන්න පසුව මට යාපනයට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ කොහොම වුණත් මම මේ අවස්ථාවට මේ බය නැතුව මෙහාට ආවේ අපේ හාමුදුරන් වහන්සේලා හැමදෙනාම අපේ මේ ප්‍රදේශවල ජීවත් වෙන හාමුදුරන් වහන්සේලා විශේෂයෙන්ම මම ජීවත් වෙන්නේ යාපනයේ ප්‍රදේශයේ අවුරුදු 42ක් ඉඳලම ඒ ප්‍රදේශයේ පොඩි කාලේ අවුරුදු 11 ඉඳලම මම ජීවත් වෙන්නේ යාපනයේ ප්‍රදේශයේ මම මේ කතාව සිද්ධ කරන්නේ යාපනයේ ඉන්න දෙමළ ජනතාවටවත් එහෙමත් නැතිනම් වෙනත් ජන කොටස් වලට කිසිම හානියක් වෙන්නේ නැති ආකාරයෙන් එහෙම හානියක් අපිට සිද්ධ කරන්න පුළුවන්කමකුත් නැහැ විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන අපේ රට විනාශ කරන අයට කවුද කියන එක ඒ වගේම ඒව කතා කරන්න අපි බය වෙන්නේ නැහැ මොකද මම දකුණු පළාත ඉපදුණු කෙනෙක් බෙන්තර ඇල්පිටිය දකුණු පළාත අංක 1 ඊට පස්සේ තමයි අනිත් පළාත තියෙන්නේ ඉතින් අපි මේ අවස්ථාවේ කල්පනා කරනවා 1900 මේක එදත් මම මතක් කරා ඒ මතක් කරා වගේම 1973 වර්ෂයේදී මම නාගදී විහාරස්ථානයේදී බැවදුනේ ඒ කාලේ ඉඳලා 1983 වෙනකන් ඒ ප්‍රදේශයේ කිසිම කරදරයක් නැතුව ඉතාම හොඳින් අපි ජීවත් වුණා ඒ වගේම 1983 න් පස්සේ ඉතාමත්ම භයානක තත්ත්වයක් තමයි ඒ ප්‍රදේශයේ ඇති වුණේ මේ අපි කවුරුත් දන්නවා ඒ වගේම තමයි ඔය අවුරුදු 30 කාලයේදී කිසිම රජයේ කිසිම කෙනෙකුට කිසිම ජනාධිපති කෙනෙකුටවත් අගමැතිවරයෙකුටවත් පුළුවන්කම තිබුණේ නැහැ මේ යුද්ධේ නවත්වන්න. ඒක අපි හැමෝම දන්න දෙයක්. අපේ හිටපු අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි බය නැතුව කිසිම කෙනෙකුට බය නැතුව ඒ යුද්ධේ සම්පූර්ණයෙන් ඉවත් කළේ. අන්න එදා ඉඳලා අපි බොහොම කාලයක් තිස්සේම ගාමත්ම අමාරුවෙන් අපේ මැදගම නායක හඳුරන වහන්සේ දන්නවා ඒ කාලේ නාගදී විහාරස්ථානයේ පින්කමක වැඩම කළා. අන්න ඒ කාලේ නාගදී විහාරස්ථානයේ තිබුණේ කොහොමද? දැන් අද නාගදී විහාරස්ථානයේ තිබුණේ කොහොමද කියන එක. මේ සාමය උදා වුණාට පසුව අපිට ඒ කාලේ කිසිම ආකාරයකින් කොළඹ ප්‍රදේශයට යන්න බැරුව තිබුණේ. ඒ වගේම නාගදීපෙන් පිට කවපයක්වත් යන්න බැරුව තිබුණේ. නාගදීප විහාරස්ථානයේ තාප්පේ ඇතුලේ අවුරුදු 7-8ක්ම අපිට ජීවත් වෙන්න තිබුණා. පුළුවන් ඒ කාලේ අන්න එහෙම තමයි අපි ජීවත් වුණේ ධනාහිමි කාමදාමේ දෙන දානේ වන්දගෙන. නමුත් අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපි කවදාකවත් ඒ විහාරස්ථාන අතහැරලා ඇවිල්ලා නැහැ. වවුනියා මහන්ද ඉන්න එක මහා මුදුරු මම තමයි මම ඔබ නිතරම කියන දෙයක්. ඒ වගේම තමයි අපි කියන්න කැමති මේ දැන් පවතින රජයේ තත්ත්වය ඒ වගේම උතුරේ තත්ත්වය. උතුරේ තත්ත්වය දැන් අපේ හාමුදුරුවන් වහන්සේලා සෑම දෙයක් මේ වෙලාවේ මේ ප්‍රකාශ කරලා හමාරයි. නමුත් උතුරේ තත්ත්වය සැබවින් දකින්නේ මම. ඒකේ ආයේ කවුරුවක්වත් නෙමේ නාගදීප හාමුදුරුව තමයි උතුර තත්ත්වය දකින්නේ. මොකද හැමතැනම ওই ප්‍රදේශවල ඇවිදිනවා. ඒ වගේම මගේ ගමට වැඩිම මට සම්බන්ධකම් තියෙන්නේ මම මේ ප්‍රදේශය හොඳින් අඳුරනවා. මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවත් හොඳින් අඳුරනවා. මම ඒ වගේම මේ භාෂාවත් මම දන්නවා. ඒ භාෂාව නැත්තම් ඒ පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ අය ওই භාෂාව ටිකක් ඉගෙන ගන්න ඕන නම් හොඳයි. නැත්තම් මොනවා කරනවද කියලා අපිට තේරෙන්නේ නැහැ නේ. ඒ වගේම තමයි ඔය ප්‍රදේශයේ දැන් මේ ආණ්ඩුවෙන් මේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවෙන් සෑම ප්‍රභූවරුන්ම දැන් ඉන්න ජනාධිපතිතුමා කොයි පක්ෂද කියලා මම දන්නේ නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ඊයේ පෙරේදා ඔය යාපනයේ සංචාරයක් සිද්ධ කළා. ඒ සිද්ධ කරන අවස්ථාවේ අපි දැක්කා අපිට අහන්න ලැබුණා මෙන්න මේ වගේ කොනසක තමයි මේ මුද්දරේ තමයි ලංකාවේ තියෙන ඊලාම් මුද්දරේ මම මේ පෙන්වන්න ගෙන යන්නේ. ඉතින් මෙන්න මේ මුද්දරේ වගේ තියෙන කොනසක ඒ අයට ආයිත් කොටස ඉඳගෙන තමයි අපේ ඔය මහින්දරා අපේ අගමැතිතුමා දැන් ඉන්න වර්තමාන අගමැතිතුමා ඒ කොටුවේ ඉඳලා තමයි එහෙ ජනතාව හැමතුවේ. ඒ වගේම ඔය විජය කලා මහේස්වරී ඇමතිතුමියත් හිටියා. ඉතින් මේ වගේ යන අවස්ථාවේ අපේ කිසිම සංවිධානයක් අපේ හාමුදුරන් වහන්සේ අපේ මේ ඉන්න හාමුදුරන් වහන්සේලා නෙමෙයි
නමුත් ඔය වෙනත් වෙනත් සංවිධාන වල හාමුදුරුවෝ ඉන්න කවුරක්ක කතා කරේ නැහැ ඒ ගිහි පිරිස් කතා කරෙත් නැහැ ඒ වගේම තමයි ඒ කාලේ වෙනකොට අපිට ඒ පාර යන සාම කාලයක් කියලා තව කාලයක් තිබුණා අවුරුදු 3-4කට නමුත් ඒ සාම කාලෙ තිබ්බට ඊළඟට තමයි ඒ සාම කාලය කියලා ඊළඟට ඔය යාපනය ප්‍රදේශ උතුරු නැගෙනහිර බෙදලා දීලා ඉතින් මේ කාලේ අපේ නාගදී විහාරස්ථානෙට නාවික හමුදාවේ පින්කමකට අපි කරඬුවක් මනම කළා අන්නේ කරඬුව ගේන අවස්ථාවේදී මෙන්න මේ වගේ තමයි මම මේ තියන්නේ කොටි ධාතු කරඬුවට බදු අය කළ වගේ ඉතින් ධාතු කරඬුව නෙමෙයි බුදුහාමුදුරන්ට ඒ වගේ සිවුරට මේ හැමදේම කළා මේ ෆයිල් එකේ ඔක්කොම තියන්නේ මේ මට නාගදී විහාරස්ථානෙට ගේන සෑම බඩු බාන ආයතනයේ පොතපතට බව ඒ අයගේ බදු ගෙවීමක් සිද්ධ කරන්න අපිට සිද්ධ වුණා. නමුත් දැන් ඒ වගේ තත්ත්වයක් නැහැ. ඒ කොහොම වුණත් කල්පනා කරන්න අපි ඉතාමත් මේ අපිට දුන්න දවස් 60කට පස්සේ අපිට මේ දෙවිය දුන්න වරමක් අන්න ඒක හොඳින් කල්පනා කරලා මෙතනින් පස්සේ අපිට සිංහලයට ආයෙත් අන්දකට කතා කරන්නවත් දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රදේශ තියෙන තත්ත්වය ඉතාම භයානකයි. ඒ වගේම තමයි දැනට දවස් 3-4කට වගේ මේ ගිය මාස 28 වෙනිදා වන්දනාවේන බස් එකකට ඒ වන්දනාවේන ඒ බස් එක නවත්තලා වන්දනා කරුවන් 9ක් වුණාට ගියාන් පසුව වෙනත් පිරිසක් ඇවිල්ලා ඒ වන්දනා බස් එකේ ඉස්සරහා පීදුරු ඔක්කොම කුඩු කරලා දැම්මා. ඉතින් ඒවට කවුරුත් කතා වන්නේ නැහැ. මට ඒක ඇවිල්ලා ඒ වන්දනා කරුවන් ප්‍රකාශ කරා. මම කැවුවා පොලිසිය ඇන්ටි දැම්. ඔව් ඒක කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් නාගදීපේ තියෙනවා. රත්නපුරේ ඉඳලා ආපු සිංහල වෙනක සැල් කීපයක් තියෙනවා ඒ පන්සල අවට. මේ ළඟදි කට්ටියක් ඇවිල්ලා ඒ නාගදීපෙන් බිරිසක් ඇවිල්ලා හිටපල්ලා බලන්න මම අපි හිතාගෙන තියා හිතාගෙන තියා තව මාසෙකින් මේවා ඔක්කොම ගෙනදලා බලව පන්නර දානවා. ඊට පස්සේ මට ඒ ඇවිල්ලා ගුවන් මත මම ගිහිල්ලා කතා කරලා ඒක සමතේකටපත් කරා. පොලිසියට යන්නේ නැහැ. ඒ හැමදේම සිද්ධ කරන්නේ මගේ මම තමයි ඒ හැමදේම සිද්ධ කරන්නේ. දැන් මම පොලිසියේ කීන මේ අපේ අර කොහෙද ගණන් සිද්ධ ලේකෝ සිද්ධ වුණා. ඉතින් ඒකුණත් අපිට කිසි වැඩක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මම ඒක සමතේකටපත් කරා. ඔන්න ඔය තමයි දැන් ළඟ කාලයේදී මේ මෑත කාලේ ඉඳලම ඉතාමත්ම අමාරු තත්ත්වයෙන් තමයි අපිට ජීවත් වෙන අය හඳුන අපිට දැන් පාරක යන්න නැහැ. අපේ විහාරස්ථාන ඉස්සරහා යාපනය තියෙන මගේ විහාරස්ථානයක් තියෙනවා ස්ටේෂන් එක ඉස්සරහා කුණු ගොඩ ගහලා තියෙන හැමදාම මොනතරම් කිව්වත් වැඩක් නැහැ. කවුරක්වත් පාලකයොත් නැහැ. ඒව ගැන තැකීමකුත් නැහැ. ඉතින් අපි තමයි ඒව අදින්න ඕන. මමත් ඒව අදින්නෙත් නැහැ. එහෙම තියෙනවා. ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි ඒ ප්‍රදේශවල සිද්ධ වෙන්නේ. මේක මම මේ කියනවට වැඩිය මම උත්සාහ දරන දෙයක් කියන්න. නමුත් ඒව අපිට කියවෙන්නේ නැහැ. නමුත් ඒ ඊට වැඩිය දේවල් ඒ ප්‍රදේශවල සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න අපි තාමත්ම ඕනෑකමෙන් ඉල්ලා සිටින්නේ අපේ සිංහල ජනතාව මෙන්න සිංහලයා කියලා 1000ක් වෙනදාට පෙන්වන්න. මේ බලයේ සිංහල බලයේ කවුරු හිටියත් මේ බලය කවදාකවත් විනාශ කරන්න බෑ නැති කරන්න බෑ කියලා කල්පනා කරගෙන ඉතා හොඳින් විදියට වැඩ කටයුතු සිද්ධ කරොත් ඉතාමත් හොඳ බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති. ඒ නිසා මේ සියලු දෙනාටම තෙරුවන් සරණ වතමින් මගේ වචන සමර්පණය නවත්වනවා.